සට අදත් සුපරදු පරිදි අප සූදානම් කිතුලොවේ උු සුම් පුවත් ඥානාාර්ථය ප්‍රදීපය පුවත් පත තුළින් ඔබ විත ගෙනෙන්න. ඔබට ආරාධනා කරන අපි මුල් පිටපතේ පුවත් වෙත පිවිසෙන්න්න. අපිවලු මොනාද ඥානාර්ථ ප්‍රධීපය පුවත්පතය අපට ගෙන හැරවාාන කියලා. පොළවට වැස්සමෙන් සභාවට සහ ලෝකයට තර්ුණු තර්ණයන් අත්‍යවශ්‍යයේ. මෙසේ කියන්නේ අතයුතුම් පරැන්සි සසුනි සුරාණෝ ලෝක තරන්න දින සමප්තිම මෙහේදී පවසති. මේ ලෝකෙ වෙනස් කිරීමට තරුණතරණය නයුක්තිය සහ සාමී උදේසා සටන් කළ යුතුයි පොළොවට වැස්තමෙන් කතෝලික සභාවට සහ මේ ලෝකයට තරුණතරණයන් අත්‍යවශ්‍යයි අතයවුතුම් ප්‍රරන්සිස් සුදතුම් පියාණන්, ලෝක තරුණ දින සමප්ති දේව මේය සිදුකරමින් පැවසූ බවතමයි සඳහන් වෙන්නේ. අපි දන්නවා මහා පරාක්‍රමබාහු ැජතුමත් කියලා තියෙනවා. එක දූ වැහිබිඳක්වත් අපතේ ඇන්න දෙන්න එපා කියලා ඉතින් ශුද්ෝතම් පියතුමන් මහා අපූරු වටිනා කතාවක් තමයි අපිට මෙතන කියන්නේ තරුණතනයන්ට තරණ ලෝක සමුළලයදේ ආරාධනා කරලා තියෙනවා වැස්ස වගේ වෙන්න ඔබට මේ ශුද්ධෝ සභාවට අවශ්‍ය වැස්ස වගේ ඔබ තරුණතරියන්යාව තරුණ තරුණයන්වත් අපට ශුද්දෝ සභාවට අශ්‍ය බව උන්වහන්සේ කියලා තියෙනවා මංහිතයේ ආරාධනා කරනවා තරුණ තරණයන්ට ඔබේ මිසමේ දිසාවේ බ දහම් පාසලේ තරුණතරුණයන් වශයෙන් ඔබ යහපත් මෙහිවරක නියලෙනවද ඔබින් හරද සාක්ෂය විමසා බලන්න ඔබ වැස්වගේ ශුද්ධෝභාවට කටයුතු කරනු අද කියලා ඔබෙන් ගන්පුළම් ප්‍රයෝජණ බොහෝමයි. ඉතින් දායකවෙන්න කියලා මම ඔබට මෙහිදී මතක් කරනවා. තවත් පූතක්වෙ අපි පිවිසෙමු ඇතුකගල් පුර රදුකරු වස්සේ ජ්‍රෂ්ඨතමයා වූ ගරුල්ලීන ස්කුරුකුලා රච්චි පියතුමා සග සුවදිනයේ. රුණ කල පදවේ ශේෂ්්‍රතම පියතුමා ගරු ලීනස් කුරුල ආරච්චියතුමා වසර හැට පහක සසුන් සේවාදිිය හා වසර අනුවක දිවිගමන නිමාකොට සමිතුන් වෙත නිමුණේය. ඉකුත් සඳදා අන්දරාධ පුරාධගරු අතතියතුම් නෝබට් අන්රාධී නිමනනිහිපණන්ගේ ප්‍රධානත්වෙන් මල්කඩුආාවවශුදූ පාතිමමා මාතාවන්ගේ දේවස්ථානයේදී පවත්වන ලද අවමංගල දේව මෙහෙන් අනතුරුව මල්කඩුාව පොදු සුසන් වූමේදී අවසාන් කටයුතු සිදුකරන සටහන ගෙනෙන්නේ. ජසින්තා සප්‍රමාදු. අපි දන්නවා දැ මෑතක වන විට උන්වහන්සේ හැට පහක සසුන් සේවා දිවැනිීම කරලා තියවා ඒවාගේම ජීවිත ගමනි වස්සර අනුවා. උන්වහන්සේලාගේ සේවය ඉමහත් ඒ අපිට මිල කරන්න බැරි සේවාවා. මෑත කාලය වෙනට අපි දකිනවා බොහෝදුරට තර්ුණ තර්මයන්ගේ පූජක දිවිියට කඥ්‍යන් සොයුරයක් වෙන්න ගොඩක් ලැදියාවක් ඒ කුඩා කාලේෙන් ද මෙන්න ඕනෙ දෙයක්. ඒ පවුලෙන් ශුද්දු පොලි කුඩාමම් කිතුු ඒ එකකේ ශුදදු පුල ඒ පවුල තුලින් අම්මතාත තමයි මංහිතන්නේ මේ එකකට ගොඩක්ම මැදිහත් වෙන්න ඕනේ. අපි දන්නවා ආච්චිසිය මේ පූජක දෙවයට පිවිසිච්ච පියතුමන්ලා කියනවා. ම මගේ සීය තමයි මිසම් වෙත ගෙනෙකියේ මගේ ආච්චිගේ මාර්ගයයි ම අනුගමනී කරේ මගේ අමතාත්තව. ඉතින් මම හිතන්නේ මේ වගේ සේවයක් උන්හන්සගේ සේව ිල කළ නොහැකි අපිට වසර හැට පහක් පුරා. ති විශි්ිේවාවක් අපන් වහන්සේගේ ආත්මේයට සදා මොක්සුව වර්බුන් රූපහයින තුළින් පිළිගන්නනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔබේ දරුවට මාවත ශුද ඔබ පවුලයි. තිම් පවල්ල තුලළින් පූජක සේවයට කැප කරන්න ළමයින්ව අම්ම තාත්තා අිටන් කරන්න කියෙන ොම මේ අවස්ථාවදී මතක් කරනවා. අපි ඊළඟ පූත වෙත යොමුයෙමු සත්්‍යට සාක්ෂි දරීමේ වගකීමක් අපිට තිබෙනවා. මෙහෙම කියන්නේ අතියුතු මැක්ස්වල් සිල්වා හිමි පානෝ හන ගෙනනේ රෝාන් ප්‍රී අපි ඩිදුරටත් එෙහි විස්තරතා කරමු ක්‍රිස්තුන් වහන්සේගේ පණිපිඩිය ලෝකයාට ප්‍රකාශ කිරීමට කැපූ සාාන්ත ඉගනේශස්සලො වෙලා මනිතුමා සිය සරල භාාවය ආදරය හා ක්‍රියාවන් අදපද ජීවිතවලට පාඩමක් කියා දෙනවා. එනම් මිනිස් කැමැත්තට වඩා දේව කැමැත්ත බලවත් බව අවබෝධ කරගන්න ඔබට විශාල වගකීමක් පැවරෙනවා ඒ සත්‍යයට සාක්ෂි දරන්න ඔබගේ වගකීම වන්නේ ඔබගේ විශ්වාසයේ ශක්තිමත් කර ගැනීම. ගේ විශවාසයේ ශක්තිමත් නැත් නම් ඔගටේ අන්නට ලබා දෙන්න බෑ මේක මුල් ලොෝයිලා විදුහලේ ජයන්තති වර්ශය පසල් දිනය අගරතුරු පදිවිසාහි කරදුුරු අතියොතු මැක්ස් ල් සිල්වා හිම්පාන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේ තමයි උන්වහන්සේ මේ බව පවසල තියෙන්නේ. උන්වහන්සේ මහ වටිනා කතාවක් කියන්නේ. සත්‍යයට සාක්ෂි දරමි වගකීම අපට දෙනා. අපි ඔබ මම සත්‍යතුළු ජීවත් වෙනවද. අප සත්‍ය තුළ ජීවත් වවෙන්න නැත්තන්ම් අප විශ්වාසයක් නෑ. උන්හන්සේට ලස්සට කියෙන බගේ වගකින් වන්නේ ඔබගේ විශ්වාසයේ ශක්තිමත් කර ගැනීමයි. ඔබගේ විශ්වාසය ශක්තිමත් නැත්නම් ඔබට ඒ අන්න අඒ වෙත ලබා දෙන්න බෑ. කිසස් වහන්සේ විශ්වාසය තුළ හිටිය නැත්තං පියාණන් වහන්සේකර විශ්වාසරය නැත්තම් උන්හසේට දීපුදු ප්‍රා්තිය පිළිබඳන්වහන්සේ විශවාසයක් තිබ නැත්තම් අද අපිට කොයෙන්ද කිතු දහමක්. ඉතින් මං කියනවා ඔබට විශ්වාස කරන්න. මුලින්ම ඔබ ඊට පස්ස ඔබට පුළුවන්ගේ විශ්වාසය අන්නයි වෙතරත් ගෙන යන්න අපි දැන් යොබුවම ඥානාර්ත ප්‍රදීපය පුවත්පතේ ඇතුල් පිටු වෙත. බොහොම වටිනා සිරස්ථලයක් හිතුුණු ඔබට මට. හිටපුූ පොලිස්පති පූචිත් සාප්‍රාධී ලෙස රාජකාරිය පැහැර හැරලා. නීතිපතිවරයා ශ්‍රෂ්ඨාදීකරණයට දැනුම්දේ. බලමු අපි මොකක්දි කියන්න කියලා පාස්කු ඉරුද්දින මිලේෂ ත්‍රස්ථ ප්‍රහාරය. ටයි මටයි ලේසි එක අමතක කරන්න බැහැ. මන්දන්නවා මේ වෙනුවෙන් මියගිය හා විින්ධතයන් වෙනුවෙන්. අගරදුුගරුත් මැල්කම් කාර්ලන රජි තිීම්පාණන් දැටි දැඩි අධිටනක ඉන්නවා. උන්වහන්සගේ මඟ පෙන්වීම යටතේ එදා සමහරවිට ලොකු කෝලහල වෙන්න ඒගැනේ ඉඩ තිබ්බදේ සීමා වුණා. ඒ ඇවිල න්වහන්සගේ යහපත් නායකත්වය තුළ. එඇතුරු උන්වහන්සේ උන්වහන්සගේ රාජකාරීය. සේව පැහර හැරී නෑ ඉතින් මෙතර මොකදකි වෙන පූජිත් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරලා හිටපු පොලිස්පති. ඔහුට යම් කිසි වගකීමක් තියෙනවානේ කිතුණු ජනතාව කෙසේ වෙතත් රටක ජනතාවනෙන් ඔහුට යම්කිසි මෙහෙවරක් තියෙනවා ඉතින් බලමු මේක වැඩිවිස්තර ඔබට වැදගත්වනවා. කොළඹ මහාධකරණය දුන් තීන්දුව ඒගල්ලොව නිදොස්කොට නිදහස් කරමින් ොබ ිරනයදන් ීන්ද බල රහිත කරන්න ඉල්ලා නීතිපතිවරයා ගොන්නු කළ අභ්‍යායශනය විවාගටගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිට, අතරේක සොලිස්ට ජනන් හොඳරමත්කර මේක දීලතේ නීපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතේක සොලිස්ටර් ජනරල් ප්‍රියන්ත නාවාන මහතා තමයි මෙසේ දැනුම්දීලා තියෙන්නේ. ඔබ දන්නවා මේ සම්බධෙන් පැවැති දීර්ග නඩු විභාගේයේදී පැමිනිල්ලි සාහ විභාග අවසානය අපරාධ නඩු සංග්‍රහයි දෙසයවැනි වගන්තිේ. ත වි්‍ය ක්ක ොැනවා ඔුන් දෙදරා නිදස්කොට නිහස් කිරීමට ත්‍රපපුත් ගල මහධිර විනිසුරු මඩල තමයි න කළ තිබේ නමුත් දැන් මෝවුන් වෙන්ුවෙන් මොවුන් කරපු මේ සාපරාධි ක්‍රියාවෙනෙන් තවත්ග ලිහිල් කරන්න එපා කියලා කියති යනවා අපි වැඩි දුරටත් ඒ ගැන කතිකාරු මුස්ලිම්න්තවාදී සංවිධායක සමාජ්‍යයන් වුන් සහරාන් හශයම් සහගේ අනුගාමකයන් රගන ැ හයන් ල් රීමට ස දා නම්බ බල රාජ දධසේවෙ ොරතුර ලැබී තිබූ බව. දීර් කාලය තිස්සේ එම කන්ඩම් සිදු කල නීති විරධී කටයතු ිඳ තොතුරු ලබ තිබුණනත් විත්තිකාර පොලිස්පතිවරයා ඊට එරෙහිව නිසිිියවර ගෙන නැතැයිදක ප්‍රියන්තෙන් නාවාන මහතා ලැබුණු තොරතුරු මත ක්‍රියාමක වූයේ එනම් පස්කුරදුන ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබුණේ යයිද කියලා තියෙනවා. ඔහු සාමාන්‍ය මංහිතන්නෑ නිකං කරුණක් නොදැනගෙන මෙවිදිර තර්ක කරනවා කියලා. ඉතින් ෝමහරි දෙවන් වහන්සේ කියලා තියෙනවානේ මැරැද්දක් කරොත් ඒ නිසි විපාක අත්තනවා කියලා ඉතින් අපි බලමු අපි කියන්න කතෝලිකයන් වශෙන්ි වරදට එයා දඩුවම කියන කනේ ඒවුණට මේ වගේ ක්‍රියාමාගගේ ඉස්තරහට ඉදිරියට ගන්න ඕන මේ දේවල් නැවතවීම වැලැක්වීම සඳහා හරි අපි අද ානරුවත් ප කතුවැැකිය දේශත දම්මයිදැන් යොමවෙන්නේ. ස්ුවර්ගය මහිම වෙත ඔස්වාගත් මරිමවුන්ට පිදිහැකි උතුම්ම ගෞරවය. ඔබ දන්නවා අගොස්තු පාලස්වෙද ස්වර්ගා රෝපණ මංගලයේ දිලා තිබෙනවා මරිමවුන්ගේ. අපි බලමු ඒ ගැන මොනාද සඳන් වෙන්නේ ඥානර්ත ප්‍රදිපත් පත. ගස්තු පලවදා අපි දේවමාතවන් වහන්සේගේ ස්වර්ගාරෝපන මංගල්ලයේ සමරම ඒ ශුද්දෝ සභාවිසි අයි මංගල්ලයක් ලෙස ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒ අයිමංගල්ලයක් ලෙස ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ වර්ෂ එක්දහස් නවසය පනහේද. අතයවතුම් දොලොස්සන පිිය ශුද්දෝතමන් පියතුමන් විසින් මරිය මතාවන්ගේ ස්වර්ගාරෝපනය කතොලික සභාව සියලුම සාමාජික සාමාජකන් විසින් විශ්වාස කළයුතු අභිධර්මයන් එකන අනිවාරණ සිදුකළ ධර්මයක් ලෙස. අපි විශ්වාස යුතු ධර්මයක් ලෙස. පිළිගන්න බවට පත් කරලා තියෙනවා. බවතුූලික සව ගන්නයි මේ ගැනවම් පිළිඳ පූර්ණ ශවාසය තැබීමට ඉතින් අපි බැඳිල ඉන්න ඕනේ. ඔබ දන්නවා. මරිමවුන් තරුණ වයසදී තමයි මේ අභියෝගය භාරගන්නේ. ඇය හිතන්නටවක්කත් නැතුව ඇති අනාගතයේදී අනාගතය තමයි මේ තීරණය වෙන්නේ එකතුනු සභාව අනාගතයට ඇය ඒ වෙලා එසේ ගබියල් විදුතය ෙනව පණවිදියට එසේ කියලා කියන්න දහිර්ය. විශ්වාසය අරත්තන අතියතුම ශුද්දෝ මේ මැක්ස්වල් හිම්පානන් කියනවාසා අපිට දහිර විශවාසය තියෙන්න්න ඕන කියලා සතයට සාක්ෂ දරන්න ඉතින් ඇය ඒ මොහොතේදී එසේ කියපු වශචනයෙන් අද කොච්චර දුරට ඇවිල තිෙනවාද. මෙතන දිගන්න ඕනේ වටිනාාවදේ තමයි අපි කවුරුද්ද මේ ඇයට ස්වර්ගීය මාතාව කියන්නේ ඒක දෙවන් වහන්සේගේින් මුමුවින්. නමුෝ මරියනි ප්‍රියප සාධ පූර්ණවන්තියන. ස්වර්ගේය ඔටනු පලන් කුමරිය හැටියට ඇවයි අභිෂයක් කරන්නේ අපින මේ දෙවන් වහන්සේගේ දූතෙක් දෙින්ද වන්හසේ කියපු වශනය තයි වෙල ග්‍රාබ්‍රල් විදති කියන්නේ ඉතින් අපි ඒ මංගල්ලය සමරමු ඒදේ හිතේ තබාගෙන අපි තවත් ජානාර්ධ ප්‍රධීපයේ ඇතුල් පුවතක් වෙත පිවිසමු. අඳුරු මත්ලොවින් මිදී ආලෝ කියස්වයා යන ජෞවනයෝ වත්තල එඩෙරිමුල්ල මිදුම සහ එහි ශාකාාවක් ලෙසිෙන් ක්‍රියාත්මක වන පිළියන්දල පොල්ගස් ඕවිට පැතුමාආයතන. මෙරට කතුලික සබභාව මගින් මතට ඇබැහිවුවන් පුනුරුත්තාපනය කිරීම සඳහා පවත්වාගෙන යු ලබන මධ්‍යස්ථායන්නය. මත් පැන් හෝ මද්‍රව්‍ය ආදයට ඇබැහිවුවන් ඕන්ගේ ජීවිත පමණක් නොව සිය දෙමාපියන් අබුදරුවන් සහ සෞදර සෞදරයන්ගේ ජීවිතද විනාශයට ඇද දමා තිබේ. මතට ඇබැහිවුවන් නිසා මෙම පාර්ශ්වයන් මුහුණ දෙනු ලබන්නේ අනේක වදවේදනාවන් වටය. තට ඇබැෙවන්ඉන් මුදවා නැවත සමාශජ ගතකිරීම ඊටත් වඩා දුෂකරකාරයකි. ඒත් ඔවුන් මතින් මුදවා යහපත් පුරපැසියන්ෙන් නැවත සමාජගත කළ යුතු තිබේ. ඒ සේ කරමින් ඕවුන් අයත් පවල්ල වෙත සහනය උදාකරදීමට කතුූලිකාපට දූතකාරයක් තිබේ. එබැවින් මතට ඇබැහිවන් සමාජගතකර ඔවුන්ගේ පවුල්ල වෙඇත සහනිය සැනැසීම උදාකරදීමට මහත් වූ පරිශ්්‍රමෙන් සහ අපරිමිත දාෛරයෙන් ඇප කැපවී කටයුතු කරන මිදම හා පැතුම. තනන් හි ධ්‍යක්ෂ ගර ජුඩ් බර්නාට පියත්තුම සහ නියෝච අධ්‍යක්ෂකරු රෙක්ස් විින්ස්ටන් පියතුමා හමෝ නෙම පහතින් පාලවන්නේ උන්වහන්සේලා කරලා තියෙන කතිකාවතක සටහනක් තමයි සංහධ සහන ගෙනෙන්නේ රුක්මල් සිල්වා. ඔබට මතක ඇති දෙදස් විස්ස විසේක බසරවල අපක කාදනල් හිමිපානනුත් මේ මද්‍රව්‍ය විරෝධයට තදින්ම හි ඒකට කටයුතු කරා මද්‍රම ගෙනනෙක නවත් න්න ගොඩක් තරුණ පො අපි දන්න ඇතිවුණනාට ගොඩක් ගෙවල්වර තාත්තවෙනුවෙන් දු කදුරුහෙල්න්න දරුවන්න ඇති. භාර්යාාවෝ ඇති එදාවේල සැමයා දෙන්නේ නැතිව කන්න දරුවන්ට එදාල දෙන්න බැරුව දුක්කින්දර භාර්යාාවෝ කැඩිච්ච පවුල් ඇති ඉතිං ඔවුන්ගේ දුක අපිට නොතේරුුණට ඔවන්ට ඒ ගොඩක් ඒ පවුලක් මෙවාවෙන්න තරම්ම ඉති මේ මද්‍රව්‍ය වලට මේගේ මධ්‍යස්ථාන තියෙන හොඳයි ඒ වනාට රටක් වශෙන් ඉදිරියට යෑමේදී මද්‍රව්‍ය රටතුලට ගෙනවන ඒක තමයි මුලිම නත්‍ර කරන්නඕනක ම හිතන්නේ. සෞධ්‍යාරාබයේ වගේ රටවල් වල චිත්‍රපාට විකාශන වන පවා නතකලන රට අභවුද්ධය නිසා. ඉතින් අපේ රටේ නායකන්ට බැරියි මේගේ මද්‍ර්‍ය රටකට පිවිස්සන එක නත්‍ර කරන්න. කොච්චර මධ්‍යස්ථාන වැහුවත්. හැදුවත් වැඩක් නැහැ තවතාව මද්‍රව්‍ය පානයකරණය බිහි වෙනවනා. ඉතින් මේගේ මම උදාාරනයක් ලෙස කියන්නම් එකහකි තියෙනවා ඔය උබට කියන්න පුුවන් අපේ සේවා ඇබැහිවීම කුණුරුත්තාාපනයට ඇතුළවීම මද්‍රව්‍ය භාවිතය උපදේශකයෝ. කොමදඔන් යොදාගන්න ඒ ස්ටේම් බයිස්ටම්ම මේ කියලදින මද්‍රව්‍ය වල වෙනස ුණුරුත්තාපන ක්‍රියාවලිය. මී සම්බලට කළ හැකි දේමකද්ද. කියෙ මේ හරම වටින අතිරකයක් රුපමල් සිල්වා තමේලේ ලති අපි ඉදිරිියයට යමුෝ. බෙදා වෙවූ ලෝකයක හමුව මේ නගරය වූ ලිස්පන් වෙත සසුන් පියාල් ළඟාාවේ මොනා නැතත්ක ලියනෙන නම සඳහන් නොවනත් බෙදා වෙන්නූ ලෝකයක හමුවේ නගරය වූ ලිස්බන් වෙත සසුන් පියා ලඟාවේ හරිම ලස්සන ශේෂත්‍රපාටයක් තමයි මේ ගෙනල තියෙන්නේ පිවලමු කදමිට කියන කියලා. පෘතුගාලය ලිස්පන් නුවරදී ආරම්භූ ද හත්තැනි ලෝක තරුණ දිනට සහභාගවීම සඳහා අතියුත්ත ෆ්‍රරන්සිිෂ්ු දෝොත්තම පියෙතුමාම අගොස්තු දෙවනදා බදාදා. ටට ලඟවූ අතර ඉකුත් තිරිදා එරට දී පවැත්වන සමක්ති දේව මෙහ සිදුකිරමෙන් පසු එ රට නික්ම යන බවතමයි සඳහන්වෙන්නේ. උන්වහන්සේ මෙතනද වැඩිදුරටත් කියලා තිරමයි ඒ සරලව ගයා හැරපාන්නම්. එතන කියල තියෙනවා ලිස්බන් ලිස්බැන් කියන්නන්නේ සංස්කෘතියන ඉල්ලි මක් කල තිනවා හමෂුද මෙත හ රට නනාකන් ප්‍රතුගාල ජනතයත් සමතබයි ද ඉල්ල තියෙනවා විධ සංකෘති න්න පුදගලන් ජීවත්වන අන්ද මුල ෝකට හෙිකර කියලා. වහස කියලා තිෙනවා තර්ුණතර්ණයන්ට මේ බාධක සීමාවන් රටවල් තුළ තියන සීමාවන් බිඳන්න මේ තරුණුතරණ්‍යියන්ට රටවල්වලට ආරාධනා කරන්න රැක අවස්ථාවන් සඳහා එතුර තව මෙ එතන කියලා තියෙනවා දැම් පුද්ගල අනුපාතය පහලයන සමයක තියන්නේ ළමයි බිහිවෙන්න ළමයි ගබ්සා කරනවා ඉතින් මේ තරන්නතරන්නට ආදරක රට රටවල්ලට එට සංස්කෘති අත්තදාා බලන්න විවෘත කරන්න කියනක තමයි උන්වහන්සේගේ ආයාචචනය. අපි බලමු මීලාඟ කුවත වෙත. හරි. ඔබ කවුරුත් ආසකරණ පරිසරයක් තියෙන හපුත්තලේ ඇඩිෂුම් බංගලාව ගැන තමයි සටහන ගෙනන්නෙ ලනාට් කුරේ තමයි ගෙනෙන්නේ. අපි බලමු ඔහු මොකක්ද පවසන්න කියලා. එදින රෑ පහන් කලේ නුවරලිය සමප නිඩුන කේතන දී. පසුදදින පහ වූ කල පිපිදී ට සියල්ලෝ අමුතු අමතු උණුසුම් ඇඳමින් සැරසේ සිටියහ. ඩිශ ංලාටගේ ගමනක් ගැන තමයි ඒ කියන්නේ ඇඩිශම් බංගලා කියන්නේ මොකදද. මේ වටපිටාව කෞද්ද මේ භාරවෙන්නේ මොක මේකට කියන නමකෝද හැදන කියන්නේ ගැන තමයි චුට්ක්ම කියන්න. මනා පාලනයක් ඇත්තේ පවතින බව පැහැදිලිුව පේවුුණ කියලා කියනවා මේට පිවිසෙනකොට බංගලලා ඇතුළු අක්කර පහලෝක වපසරිය බලා කියා ගන්නේ කතෝලික සබභාවේ නිකායක්ක් වන ශාන්ත සිිල්වවෙස්තරූ බෙනදිකාන්න නිකයයි. වර්තමාන අදියුරු ගරු මයිකල් සන්දනම් සාාන්ත නිකායි පියතුමා තමයි අධියුරු ඇඩිසම් බංගලාව මොහොතේ වර්තමානයේ බලාගන්නේ ඉතින් ඒකට පිවිසෙනකොට මේ තිබ්බ පිළිවල ඒ ෙසරතුු දක්හම මේ නිකාකට අයිති බව එක පැදිල වුණනා කියලක කියන ගු යික ම ද ල්ු පන් මතුරන්ේ පිගතතු මට පන්ද නාාව මේක නම හැල න දගන සඳහන්මනවා. බෙනඩික් තාපසරාමේ ඇඩිෂම් කතාන්දරය මෙහමයි ්‍රිතාන්නිපාලන සමදී ලංකාවේ ජෝජ් ස්ටෝ් කියල ගමත් වෙල තියෙනවා. මේ සමාගම මේ සබාපති පදව හොබා තියෙන්නේ බ්‍රරිත්තාාන් නිජාතිකස තෝමස් විලියස් කියලා මහත්මේ ඒ මහත්මය ඉපතිලා තියන්නේ කිස්තුවර්ශ එක්දහස් අටස හැට නවේ එංගලන්තේ කෙනෙට් ප්‍රාන්තයට ්‍රන්තේ එහි ගමක් තිබල තියෙනවා ඇඩිෂම් කියලා. ඒ ඇඩිශම් කියන ගමේ නම තමයි මේ බංගලාවට දාලා තියෙන්නේ. ඉතිං ඔබ හපුතලේ යන වෙලාවක ඇඩිෂම් බංගලාවට පිවිසන්න එහිත් ලස්සන පින්තූර විතු සිතුුවම් එහි තාක්ෂණය පිළිබඳ යම් අවබෝධයක්. ඔබට ලබාගන්නපුළුවන් ගේ මන්රම් පරිසරය තුළ ඒ කදිම අවස්ථාවක් කියලා මම ලස්සිට නෝ. දැන් අපි පිවිසම අවසන් පිටුවේ තියන වාර්චික ංගල්යන් කකිපයක් වෙත ර්ි මංගල දෙහිඇත්ත කණඩිය ලත් පන්ඳදුර මහවැලිමතා සිද්ධස්ථාන දෙදා වස්තනය අගස්තු විස්ස මයි පැවත්වවා කියලා තියෙන්නේ කොඩි සසවේම තියනවා ගොස්තු දහතුන ඉරුදදින සවස තුනයිතියට දන ප න ය පි ද ත ත බ වැඩ දරට මක ගන් පපුල වගගේමත තියන දුල්ල පද නන්න තතිකර ලක්ෂම රන්සිහ පයතුමගේ ප්‍රධානත්වෙන් සන්ධාමහ පැවත්වන ව කියනවා අගොස්තු දනව සැන්සරවාදාද සවස හයයිතියට. Manlemahdi प gostu वि ru , බদhul विुatiතු, জ निtesvaගේ. Sධมี से มีs gar ්‍ර. දුকাkake pala. Obrik, manවා, sthe sධ ma. ika man්‍ය යි. සාතානමෑනයන්ගේ පහස විදමින් සංගමය සබන් තුලින් නිසම් නෝදයක් අදකින් කියන තේමාාව අඇතේ තමයි මංගල තියෙ සඳාම හැතියෙනවා අගෝස්තු විසි අය පස්වරු හතයි තියට බදුල්ල පදි විශ්්‍රාමික රතුගුරු අතියතුම් විින්ස්ටන් ප්‍රනාාන්දු රදගරින් පනගේ ප්‍රානත්ව තියෙ මංගලම හද්‍ය පූජයාගේ තියෙනවා ගස්තු විසි හත පෙරවරුට කුරුණනකල පදදිී රදගරු අතිතුම් හැල්් ඇන්තන පෙේරාරාජගුරු ප්‍රසාධීන් වහන්සේගේ ප්‍රධානත්වෙන්. අනිකු විපූජාවන් පිළිබඳත් විස්තර. ඇතුළත් වනවා. හරි අපි වැඩිදුරට පිවිස්සෙමු ළමා ප්‍රදීපය වෙතට. ළමා ප්‍රදීපය චුිදූ පුතුන්ට අපි ශටිකාලෙත් හරි අසාාවෙන් කියපු පුවොත් පතා මේකේ කවරේ හරි ලස්න්ට අපපුර නිමාණ තිවවා දේමතාවන්ගේ ස්ර්ගාරෝපන මංගල්ල ගොස්තු පහල එත්තු මහනුසිිය දාසියගේ දීනතාව සලකාවදාලසේක හැම පරපුරක්ම මෙතැන් ට භාගිභන්තියයි ඇයට කියනු ඇත. මම ආරාධනා කරනවා ගෙදර සිටන වැඩිහිටි අම්තාතලට නැතන් දහම් පසල් ගුරු බවතුන්ට ස්වර්ගා රෝහණය ස ස්ර්ගා රෝපණය වචනය පිළිබඳවල මයින්ට දැනුවත් කරන්න. දේමාතාවන් ස්වර්ගා රෝපණය රෙසස් වහන්සේ ස්වර්ගා ෝහණ මංඟල අප සමරන්නේ ඒ දෙකේ තියන වෙනස ගැන දූපුතුන්ට මතක් කරන්න කියලා. ම මතක්කන මෙතර ය කවර නිර්මාණය ඩිලෙන් ප්‍රනාාන්දු හරිපුරු කවර නිර්මාණයක් අපි ඇතුල් පිටවෙතර පිවිසමු ළම ප්‍රතිපය ලස්සන කතාන්තරයක් තියෙන ජේසුට දුන් හොඳම මල මං මේ කතාාව පොඩ්ඩක් කියන්නම් එලීන කියල දරුවෙක් ඉඳල තියෙනවා එයාගේ හොඳමයාලුව තමා ශ්‍රපනයා. ඉතින් දිනක් මොකක්හරරි මේ රන්ඩ සිදුව මක්වෙලා ේදන පොඩක් කහතා කරන්නඇතුව ඉඳලා තියෙනවා ්‍රපනියය කතා බහ කරන්න නැතුව ඉදී එලින ඉතින් හරිදුකයි එලින පස්සෙන් යනවා ශපනියක් යාලු වෙන්න. ඇති මිතරත්වය පුර පිළිබඳපුරු සිදුවීමත් තමයි එහිදී ශැපනියාව ගනගන්න නැතු ඉන්නකොට ටික දවසකින් ගුරුතුමී කියනවා ළමයින් හෙට මාසේ පලිවිනි සිකුරාධානනිසා කාඩ පුරුවන් දිවිරද ජේසුගේ සුරුවමලාගින් තියන්න රතුරෝසමක් රන්න්න කියලා. ඉ. රි අආසාවින් ගෙදරගේල්ල මෙිරත් රෝස මල ගේන්න යනකොට ඊට කලින් දවසේ රාත්‍රියයේ වර්ෂාවක් නිසා ගහක අත්තක් කඩාගෙන වැටිලා රෝස පඳුර මැරෙනවා ඉතිං හරි දුකෙන් අඩාගෙන ඇවිල් ගුරුතුමීට කිව්වාහම ගුරතුමිය කියනවා එලින යෝ දුකෙන්ඉන්න ක කියලාපුොම සිදීම විස්තර කරාම ගරුතුම මෙම මෙහමා. දුවේ ඔය ඒ රෝසමල ජේසුට දෙන්නද හිතාගෙන හිටියේ. ඕටච. ම දන්නවාගේ හොදමයාලුව එක තරහිෙන් ඉන්න විත්තිය.ඒ ඇත්ත නේද කියලා හනවා. ඉතින් ටීෂ කියනවයිතකොට දුවේ ජේසු එක වතාවක් කිව්වා. ඔබ ඔබේ සහෝදරයක්ක තරහවෙලා පඩුරක් පුදන්න පූජාසනයට යන වනම්. මුලින් මේ පඩුර පැත්තකින් කියලා සහෝදරයෙක්ක සමගඟ වෙලා පඩුර පුදන්න කියලා. ඉතින් ජේසුර අපි ඇත්තට මාදරේ නම් ඔබේ සහෝදරයක්ත් එක්ක ඔබේ අමනාපයක් තියෙන වනං. ඒ අග ගීතිකාවකෘත්තියෙනනේ කුමට ද ඔබ මට පඩු ගෙනාවේ ෙි නදෝබේ හිත ඇතුළේ. සහෝදරය හා ඔබේ හිතේ කහට බැඳී ඇැත්ත අමනාපේ. ඉතිං හොඳ අපූරු පනිවිඩයක් තමයි නවීන් ප්‍රමෝද්‍යය සන්තැලූසිස් දෙවසත් ඇල බොරල ඔහු තමයි මේ චුටි කතාන්තරය ලියලතියෙන්නේ ඔහු ලස්සන බයිබල් පාටයක ුද්ගෙන ඇර පානවා ඒක තමයි පටින්නේ එබැවින් ඔබ පූජාසන වෙත පඩුරක් ගැෙන කල ඔබේ සහෝදරය ඔබට විරද්ව යම් සි අමනාපයක් ඇතිව සිටින බව එහිදී සිහිව නම් පඩු පූජාසනීදරයේ තබා ගොස් පලමුකොට සහෝදරය හා සමගිව පසු අවුත් පඩුර පුදන්න. දෙවන් වහන්සේට පණ්ඩුර කියනවා යාගූජ උන්වහන්සේ පිළිකුල් කරා කියලා කියලා. ඔබ උන්වහන්ස වට ඔබේ හිත ඔබ හිත තියන ද න්හසේ දන්න ඔබ ඕන පඩු පූජාසනය වෙතර ැගෙන ගියත්. ඉතින් පුංචි ලමයි මහත් වටිනා අවවාදයක් ලස්සන කතාන්තරයක් තුළින් ගැහැර තියනවා. ඇතරත් කලන කියවන ලාම ප්‍රධිපේතාව ඇතුල තන කතෝලි අපගේ නයුක්තතිය හවක් නෑ මංගල්ලයන් පිබඳ සඳන් ව ඒටි ක්ලමයිට නයි ංගල කියන මොදාද අපින අය ංගල්ලේ දිනද පූජවල් වලට යන්න ඕන ොයි අවස්ථාවල්ද මනාදනයිමංගලන් කියනද වැඩදුුවටත් පත්පතය සඳහන් වෙනවා. අවසන් වශයෙන් ප්‍රධීපෙ පුවත් පතේ ඔබට ගෙනෙන පුවත ඉතා වටිනා පුවතක් අබල ඉද්‍රවවේ යොදා තැනු මෝටර් රත්වය බෙනතිකාන දරුවන්ගේ අපූරු නිර්මාණයක් නොතන යුගේ අවශ්‍යතාවය සහ දරුවන්ට යුතු නව මාවත ගැ මනනා අවබෝධයක් ඇති කොට හිෙන සන්ත බෙනදිත් විදුහේ වි හල්ප ගරු ආචරය පපුබදු රජපක්ෂහදුදරතුමන් විසින් දෙදහස් විසයක වශරේ සිට උසස් පෙළ විෂයධාරාවන් වශයෙන් තාක්ෂණ විශෂයආරම කන ලදී. ඔබ දන්නම ඔබද මාධාන තාක්ෂණ නව විශෂධාරාවන්වට ඇතුළත් කරලා තිනවා එයින් වෙන්නේ හැඟවිච්ච කුසලතා දරුවන්ගේ ඔප්නැන්වීමයි. සමහරට ඔබට මට ංචිකාලේ ඒ වගේවශ්‍යත දක්ෂාවය නිදක්වන් හැකියාව තිබු නැතිවෙන්න පුළුවන් නමුත් දැන් වර්තමාය වනමිට දරුවල් ගොඩා වසනවන්තයි තමන්ට තිය කුසලාාව ිදක්වන් හැකාව ලැබිලා තියෙනවා ඒ වගේ සිදුවීමත් තමයි සාන්තබෙනදික් විද්‍යාලය සිදවෙලා යෙන්නේ පුතෙක් හදලා තියෙනවා විදුහල්තා අ ඉවථාන ද්‍රව්‍යලින් ඉල්ෙක්්‍රොනික උප මේ ද්‍රව්‍යවලින් වාහනයක්හදර තියෙන නිර්මාණයක් කරලා තියෙනවා අපි බලම ද විද හල් ප ර ා බපුදදු රාජ පක්ෂ සහදරතුන් තාක්ෂ විෂයට අදාල විද්‍යාර පහසුම්ම්‍යන්ත්‍රෝප කරන අයද ය ද සිල්ලෙන් සපූර්ණ විද්‍යාරයක් දුවන්ට ලබදනේ එයි නුපරිම පල නෙලාගත් මෙවර දෙදස් විස්තු වන වසරේ උසස් පල විභාගයට පෙනස්සෙන දරුවන් විසින් තාක්ෂණ විෂය ගන් වන රහන් පිරි ාන්ත තෙල්දනය චන්ද්‍ර රිකාරරිවසම් දශා විාන පරන ගරමමාහතුන්ගේෙල්ලද ැනම. මග පෙන්නවීමමත ඉවත්තලැන ෙන්න්ජින් කොටස් වායු සමීරන කොටස් යකට කෑල ඒකරාශිකර හත්තර දෙනකට ගම කළ හැකි මෝටරයක් ඉතාමත් අඩු පරිවැරයකයිෙන් පිරිවයකෙන් නිර්ශ්පාදනය කරලා තියෙනවා ලස්සන පින්තතුරයක් තිනාව මේකේ විදහල් පතිතුමා පැදගනයන ජායරෝපයක් පල කරලා තියවා. ඉතිං මඟ පෙන්වීම තමයි වැදගත් වෙන්නේ. කුඩා දරුවෙක් වැඩිහිටයන්න දැකල තමයි හැදෙන්නේ වර්ධනය වෙන්නේ. ඔබේ දුවපුතා ඔබ වයි අනුගමනය කරන්නේ. බඇදේ ගිහින් ඔබේ දරුවට කෙලින් මාර්ග යන්නකිවට වැඩක් වෙන්න නැහැ. ඉතිං අද පුවත් පතේ තියෙන්නේම විශ්වාසයෙන් ඉදිරියට ගමනක් යන්න ඒ වගේම අපිට ශුද්දතු සුදතුන් පියාණන් ආරාධනා කරනවා. එක්ක ගමක් කියයන්න ෙදී වවන්නප සංකෘතිය වටාගන්න තරුණ තරනයටට ඉදිරියටට එන්න ආයචනා කරනවා මැක්ස්වල් හිම් පාණන් සඳහන් කරනවා සාක්්‍රීධාරණ විශ්වාසයට ඉති ළම ප්‍රදීපය තුළින් ආාධනා කන ඔබේ සහෝදරයාට සමාව දෙන්න ඉතින් කිතුුණු ඔබට වෙන මොනාද අත්‍යවශ්‍ය උන්වහන්සේ ස්වර්ගට යන අන්තිම දවසේද අපෙන් අහන්නේ ම ඩිකිනිිව හිටිය බමට කන්න දුන්නද මි පාසව සිටිය ඔබමට බොන්න දුන්නට. වස්ත්‍රයක් නැතු හිටිය බමට වස්ත්‍ර දුන්නද මම ඔත්පලව සිටිය ඔබම බලන්නාවද. ඉතින් මේ සතිය පුරාවටම මේ පුවත්පත් තුලින් ඔබේ ජීවිතයට ඔබදනක් ්ලෙස්ස ලස්සට ගත කරන්න ජේසුත් එක් ගමනක් යන්න. ඉතින් නැවත හමුණන බලාපොරොත්තුවෙන් අපි අදෝබෙන් සමුගන්නවා. which is